වතුර පිර වූ වීදුරුවක් තම අත මත තබාගත් මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළා. සියල්ලටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවාගත් ඔහු මෙසේ පැවසුවා. මේ වීදුරුවේ තියෙන වතුර කොච්චර විතර බර ඇතිද? එතකොට ළමයි මේ විදියට පිළිතුරු දුන්නා. ග්‍රෑම් 50ක්, ග්‍රෑම් 100ක්, ග්‍රෑම් 125ක් ඔය විදියට ළමයි උත්තර දුන්නා. ඒ පිළිතුරු වලට මහාචාර්යවරයා මේ විදියට පිළිවදන් දුන්නා. මාත් හරියටම දන්නේ නැහැ මේ වීදුරුවේ කොච්චර වතුර තියෙනවද කියලා. ඒත් මට ඔයාලගෙන් එක දෙයක් දැනගන්න ඕනේ. මම මේ වතුර වීදුරුව මිනිත්තු කීපයක් මේ විදියට අල්ලගෙන හිටියොත් මොනවා වෙයිද? මොකුත් වෙන එකක් නැහැ. සිසුන් පිළිතුරු දුන්නා. හොඳයි, එහෙමනම් මම මේක පැයක් විතර මේ විදියට අල්ලගෙන හිටියොත් මොනවා වෙයිද? සර්ගේ අත රිදෙන්න පටන් ගනී. ළමයි නැවතත් පිළිතුරු දුන්නා. හරියටම හරි. එතකොට මම මේ වතුර වීදුරුව දවසක් විතර අල්ලගෙන හිටියොත් මොනවා වෙයිද? මහාචාර්යවරයා නැවතත් ඇසුවා. සර්ගේ අත හිදි වැටිලා දරුණු ලෙඩක් උනත් හැදෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඉස්පිරිතාලෙක උනත් නවතින්න වෙයි. කටකාර සිසුවෙක් ඒ විදිහට පැවසුවාම සියලු දෙනා සිනාසුනා. හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුණාද? නැහැ, සිසුන් පිළිතුරු දුන්නා. එහෙනම් අතේ කැක්කුමක් හැදිලා මට ඉස්පිරිතාලේ නවතින්න වෙන හේතුව මොකද්ද? සිසුන් ගොළු වුණා. පසු එක් සිසුවෙක් හඬගා මෙසේ කීවා. සර්, ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමා එහෙම දෙයක් වෙන්නේ. ඒ නිසා වීදුරුව බිමින් තියන්න. හරියටම හරි. ජීවිතේ ගැන ප්‍රශ්නක් මේ වගේ තමයි. මිනිත්තු කීපයක් ඔළුවේ ඇතුළේ තිබ්බාම අපිට ඒක දරා ගන්න පුළුවන්. ඒත් ඒව පැයක් විතර ඔළුවේ ඇතුළේ තියාගත්තාම රිදෙන්න ගන්නවා. තවත් කාලයක් තියාගත්තාම රිදෙන එක වැඩි වෙනවා. අන්තිමේට මුකුත් කරගන්න බැරි වෙනවා. ඔයාලගේ ජීවිතවලදී ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. ඒ ඊට වඩා වැදගත් දවස අවසානයේ නිින්දට යද්දී ඔබ ඒ ප්‍රශ්න හිතින් අයින් කරන එක. මතක තියාගන්න, අපි හැකි හැම වෙලේම වීදුරුව බිමින් තියන්න ඕනේ.